6x දන 6y සමානයි 42යි x දන y සමානයි 3යි. එහෙනම් x සහ y යගෙන් තමහන්නේ. ඔබේ මුලින්ම ගන්නවා 6x දන 6y සමානයි 42යි x දන y සමානයි 3යි. පළවෙනි අවස්ථාව අංකික කියලා ගන්නවා. දෙවෙනි අවස්ථාව අංක 2 කියලා ගන්නවා. ඊළඟට අපි පළවෙනි සමීකරණය අර ගන්නවා. අපිට දෙපැත්තම 6x කින් වැඩි කරන්න පුළුවන්. එතකොට එනවා 6x වතාවක් 6x දන 6y සමානයි 42 වතාවක් 6x. වරහන් ඉවත් කර ගන්නවා. එතකොට එනවා 6x ප්‍රතික්‍රියම 6x දන 6x වතාවක් 6y සමානයි 42යි 6x. 6x වැඩි කිරීම 6x කියන්නේ 6x ගණය. 6x වැඩි කිරීම 6y කියන්නේ 6x දන y. පාද සමානයි. එහෙනම් බල අපිට එකතු කරන්න පුළුවන්. එතකොට එනවා 6x ගේ වර්ගය දන 6y x දන y සමානයි 42යි 6x. ඊළඟ අපි දන්න පුළුවන් x දන y කියන්නේ 3යි. එහෙනම් එනවා 6x දන y කියන්නේ 6 ගණයේ. එතකොට එනවා 6x වර්ගය දන 6 ගණයේ සමාන වෙන 42යි 6x. අපි ආදේශය අදලා ගන්නවා 6x සමානයි u කියලා. එතකොට එනවා u වර්ගය දන 216යි 6 ගණයේ කියන්නේ 216යි සමාන 42යි u. ඊට පස්සේ අපිට බිඳුවට සමාන කරන්න පුළුවන් u වර්ගය ළින 42u දන 216යි. සමාන වෙන බිඳුවට ඊළඟට අපි වර්ග සමීකරණය ගන්නවා u වර්ගය ළින 42u දන 216 සමානයි බිඳුවයි. අපි මේ සාධක හොයනවා u ළින 6 වතාවක් u ළින 36 සමාන වෙනවා බිඳුවට. සාධක කැඩුවාම එනවා 36යි 6යි. එතකොට එනවා u ළින 6 වතාවක් u ළින 36 සමාන වෙන බිඳුවට. කුණිත දෙකක් වෙන වෙන බිඳුවට සමානයි නම් එක එක කියා බිඳුවට වෙන වෙන සමානයි. එතකොට එනවා u ළින 6 සමානයි බිඳුවයි. u ළින 36 සමානයි බිඳුවයි. එතකොට අපිට ගන්න පුළුවන් u ළින 6 සමාන බිඳුව නම් u සමාන 6යි. u කියන්නේ 6x සමාන 6ට. 6x සමාන 6 එකේ බලයට. ඒ කියන්නේ පාද සමානයි නම් බල සමාන වෙන ඕනේ නේ x සමානයි 1යි. ආපහු ගන්නවා u ළින 36 සමාන බිඳුවයි. එහෙනම් u සමාන 36යි. u කියන්නේ 6x 6x සමාන 36ට. අපිට 36 ලියන්න පුළුවන් 6 වර්ගය කියලා. කියන්නේ 6x සමාන 6 වර්ගයට පාද සමානයි. එහෙනම් බල සමාන වෙන්න ඕනේ. එහෙනම් x සමානයි 2යි. ඊළඟට අපි x සමාන 1 විට x දන y සමාන 3ට. එහෙනම් x වෙනුවට ආදේශ කරපුව 1 දන y සමානයි 3යි. එහෙනම් y සමානයි 2යි. එහෙනම් x සමානයි 1 විට y සමානයි 2යි. එහෙනම් x සමාන 1 විට y සමානයි 2යි. ඊළඟට x සමාන 2 ආදේශ කරනවා. එතකොට එනවා x දන y සමානයි 3යි. x වෙනුවට 2 ආදේශ කරපුවාම 2 දන y සමානයි 3යි. එහෙනම් y සමානයි 1යි. එහෙනම් x සමානයි 2 විට y සමානයි 1යි. මේක තමයි x සහ y ට ගන්න පුළුවන් අගයන්.